சமகி ஜனபல வேகி சியலும தனுத்துருவலின் இல்லா அசு பவ ஃபீல்ட் மார்ஷல் சரத் பொன்சேகா மகதா அது பிரவர்த்தி சாக்கச்சாவா கெந்தோமின் சந்தகன் கலா மமாத சமகி ஜனபல வேகி தனுத்துருவலின் ஐயும் முடா பேர் அட்டே தூசித்தியாங்கின் பிரில்ல தியன பார்லிமேன் துவட்டு காதாவாத் மேர் அட்டா தானுடே மமாத லியுமாக கரியா நம்ம தனுத்துருவலின் ஐயுங்கனோ கியல் கட்டி அவில்ல தனட்டவா ரசிஞ்ச பத்து கண்ணோ கேலனி மம சுவாதீனவ மெத்திவர்னடி திருப்பாத்தேனோ பக்ஷின் ஜனாதிபதி தினாட்ட அபேட்சகை நாம் கல்ல தின மோதக வினம எனக்கு பக்ஷ வினய கடிமக் மீது ஒபுதுமாகே மத்திய தூரியத் அய்மிபியா මගේ මන්ත්‍රී ධූරයට හානි කරන්න උත්සාහ කරයි සමහරලා. ඒ වුණත් මම ඒකට නීති අනුකූලව මුහුණ දෙනවා. මාලිමාවත් එක්ක යම් සහයෝගයකට යනවා කියලා ප්‍රකාශකුත් තියෙනවා. මාලිමාවට සහයෝග දෙනවා නම් මට වෙනම නාම යෝජනා දෙන්න බෑනේ. වර්තමාන ජනාධිපතිවරයාගේ මේ ගමනට ඔබතුමා එකඟ නැද්ද? උත්සාහයක් දැන් තියෙනවා. ඒවා අපි අනුමත කරන්නේ නැහැ. ඔබතුමා 20 වෙනිදා රැයට කිව්වොත් එහෙම මගේ ඡන්ද ටිකක් මෙයාට දෙන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සියලු තනතුරු වලින් ඉල්ලා අස්වූ බව නිල වශයෙන් සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇති බවයි එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ. එතුමා අපේ පක්ෂ නායකයාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. පක්ෂයේ සභාපති ධුරයෙන් සහ කැලණිය ආසනයේ සමගි ජනබල වේගයේ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව. අපි ඒ සඳහා පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය, පක්ෂයේ කළමනාකර මණ්ඩලය එක්කව වෙලා අපි තීරණයක් ගන්නවා කවුද පත් කරන්නේ කියලා. හරින් ප්‍රනාන්දු මහතා සහ මනෝජ නානකාර මහත්මයාට ගත්ත තීන්දුවම එතුමා වෙනුවෙන්ත් අපිට ගන්න සිද්ධ. මෙවතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජනබල වේගයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වූ බව සනාථ කිරීමත් සමග කැලණිය ආසනයට නව සංවිධායකවරයෙකු පත්කරන ලෙස ඉල්ලමින් කැලණි ජනතාව රතිඥා දල්වමින් සතුට සැමරුවේ මෙලෙසින්. මේ සභාපති තනතුරේ ඉඳගෙන එතුමා දිගින් දිගටම පක්ෂයට ගරහයිමි, නායකත්වයට ගරහයිමි. එතුමා කරපු දේශපාලනයේ අප්‍රියසහගත දේශපාලනය. කියන්නේ යුද්ධෙට එතුමා ජනරාලවරයෙක් වුණාට, ෆයිව් ස්ටාර් ජනරාලවරයෙක් වුණාට දේශපාලනයේදී එතුමා හමුදාවේ කෝප්‍රලවරයෙක් තරම්වත් දැනුමත් කියන දේශපාලකෙ නෙමෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. පක්ෂයටම තමයි කෙනෙලිගම් කරේ. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනවා ගුණමකු දේශපාලනයක් තුල අනාගතයක් නැහැ. එතුමා දැන් අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා. සැප්තැම්බර් 21 වෙනිදා දැනගන්න පුළුවන් තමන්ගේ තරම කොච්චරද ඡන්ද ලැබෙන්නේ කියලා. පක්ෂයට ලැබුණු ලොකුම හයිය තමයි අද පොන්සේකා මහත්තයා පක්ෂෙන් අත්සිච්ච ලොකු ශක්තියක් පක්ෂයට. සරත් පොන්සේකා මහත්මයාත් අපතැන්පත් කරලා තියෙනවා. මැතිවරණ කාලෙදී වික්‍රමසිංහ උන්නැහේගේ විවිධ කොන්ත්‍රාත්තු වලට ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙක් වීමේ පිස්සුව සාමාන්‍යයෙන් සනීප කරන්න පුළුවන් වෙන්නේ ඡන්ද ඉල්ලලා කුල්ල කුජීත වෙලාම ගියාම තමයි. සරත් පොන්සේකායි කියන යුද්ධයේ දිනපු නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගුණ්ඩුවට ආවෝ. දැන් අසූචි කොටේ ඉන්නේ. දැන් කට නිසානේ මාළුවා නැහැ. ඒ නිසා කට නිසා සරත් පොන්සේකා මහත්මයා නැවුණයි කියන කාරණේ තමයි මටත් කියන්නේ.